හොඳයි මී ළඟට අපි සෝදානම් වන්නේ ධර්ම දේශනාව සිදු කරන්නට හැම දිනම ධර්ම ශ්‍රවණය කරන්න සදහැසිතින් යුක්තව සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයං උජුං කරෝති මේ දාවේ උසුකාරෝව තේජනං කාර්මික පින්වත්නි අද දවසේදී අපේ පින්වතුන් සෝදානම් වන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් යුක්තව දේශනා කරන්නට යෙදුණු අති විශාල වූ ධර්මස්කන්ධයෙන් ඉතාමත් බිඳක් ශ්‍රවණය කරන්නටයි. අද දවසේදී අපි මාතෘකාවස්යෙන් තබා ගන්නට යෙදුණි බෞද්ධයාගේ අත්පොත හැටියට සලකන ධම්මපදය කියන හස්තසාර ග්‍රන්ථයේ සඳහන් වන ගාථා දේශනාව 33 වෙනි ගාථාව. මේ ගාථාව චිත්ත වග්ගයේ පළවෙනි ගාථාව. අපි දන්නවා ධම්මපද කියන ග්‍රන්ථයේ බණ පොතේ වග්ග 26ක් තියෙනවා. මේ වෙනකොට අපි වග්ග දෙකක් නිමා කරලා ධර්ම දේශනා පවත්වලා තියෙනවා. යමක වග්ගය සහ අප්‍රමාද වග්ගය කියන වග්ග දෙකේ. අද අපි ආරම්භ කරන්නේ චිත්ත වග්ගයේ පළවෙනි ගාථා දේශනා දෙක. මේ ගාථා දේශනා දෙකම මාතෘකාවන්නේ එකම නිදාන කතාවකට. ඒ ගාථා දේශනා දෙක මුලින් මම සඳහන් කරවතින් පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයං උජුං කරෝති මේ දාවි උසුකාරෝව තේජන පළවෙනි ගාථාව. දෙවෙනි ගාථාව වාරිජෝව කලේ කිත්තෝ ඕක මොකත උබ්බතෝ පරිපන්දති දම් චිත්තං මාර දෙයං පහතදේ. එතකොට චිත්ත වග්ගේ නම් අපේ පින්වතුන්ට සුළු වැටහීමක් කියනවා. එහෙමනම් මේ දේශනාව සඳහන් වෙන්නේ හිත පිළිබඳව. යමක වග්ගේ නම් කාරණා දෙකක් පිළිබඳව කතා වුණේ හුඟ වැඩි වශයෙන්. අප්‍රමාද වග්ගේ අප්‍රමාදී භවයේ ආනිසංස කතා කරේ.
චිත්ත වග්ගයේ කතා කරන්නේ හිත පිළිබඳව. මනුෂ්‍යයාගේ හිතුවිලි පිළිබඳව සිත සහ සිතුවිලි. සහ ඒවයි ඒ හා සමාන ක්‍රියාකාරීත්වයන් පිළිබඳව. මේ ගාථා දේශනා දෙකෙන් සඳහන් වෙන පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයන්. සිතේ ස්වභාවයන් ටිකක් සඳහන් වෙනවා පන්දනං චපලං චිත්තං. මේ සිත සැලෙනවා ඉක්මනින්ම. සුළු දෙයකින් වුණත් සිත සැලෙනවා වෙනස් වෙනවා. එක අරමුණක අපි කාටවත් ඉන්නට බෑ. එක අරමුණක ඉන්නවට කියනවා ඒකාග්‍රතාවය කියලා. එහෙම එක අරමුණක අපිට විනාඩියක් දෙකක්වත් ඉන්නමාරයි. පුහුණු කරේ නැති වුණොත් ඉතා ඉක්මනින් වෙනසකට භාජනය වෙනවා. අරමුණෙන් අරමුණට පණින ගතියක් තියෙනවා. එක අරමුණක දිගට පවත්ව ගන්නට බෑ. පන්දනං චපලං කියලා කිව්වේ මේ හිතේ තියෙනවා වෙනස් වෙන සුළු බව. දුරක්ඛං දුන්නිවාරයන්. මේ සිත පාලනය කරන්න හරිම අමාරු දෙයක්. දුරක්ඛං උජුං කරෝති මේදාවේ. නුවණැති පුද්ගලයා මේක ඍජු කරනවා. මේ හිත ඍජු භාවයට පත් කරගන්නවා. උසුකාරෝ තේජනං. හරියට හී දණ්ඩ ඊතලයක් යම් විදිහකටද මිනිස්සේ ඇද ඇරලා සකස් කරගන්නේ අන්න ඒ වගේ. දැන් ඊතලය කියන එක ඒ කාලේ හැදුවේ ලී වලින්. එතකොට කෙලින් ඍජුව පවතින ලී හම්බ වෙන්නේ නැහැ. ඇද වෙච්ච ලී ගණන්න තෙල් ගාලා රත් කරලා තමයි ඊ දණ්ඩ හදාගන්නේ. ඒ කාලේ දේශනා කරපු ගාථා නිසා ඒ කාලේ තියෙන උපමා තමයි ගන්නෙ. අන්න ඒ වගේ මේදාවේ කියලා කියන්නේ නුවණැත්තා තමන්ගේ හිත ඍජු භාවයට පත් කරගන්නෙ. මොනම දෙයකින්වත් නොසැලෙන ස්වභාවයට පත් කරන ශක්තියක් ඇති කරගන්න. කායික ශක්තිය නෙවෙයි හිත ශක්තිමත්. මොනම පීඩාවක් වේදනාවක් ලාභයක් අලාභයක් මේ කිසිම දෙයකින් නොසැලෙන ස්වභාවයට පත් කරගන්න. නුවණැත්තගේ ස්වභාවය ඒකයි. කිසිම දෙයකින් කම්පා වෙන්නේ නැහැ. ඊළඟ ගාථාවේ තියෙන්නේ වාරිජ්ජෝව තලේ කිත්තෝ ඕක මොකත උඹතෝ පරිපන්දති දං චිත්තං මාර දෙයියන් පහත වේ. වාරිජ්ජෝව තලේ කිත්තෝ. වාරි කියලා කියන වතුර. වතුරෙන් ගොඩට ගන් දැමපු මාළුවෙක් යම්සේද දඟලන. අපේ පින්වතුන් දැකලා ඇති මාළු වතුරෙන් ගොඩට ආවට පස්සේ දඟලනවා. වරල් ගහනවා දෙකට තුනට නැවි නැවි වතුර හොයලා වතුර පැත්තට පනිනවා. එහෙට පනිනවා මෙහෙට පනිනවා. එහෙම දැකලා ඇති. ওই මාළු ලෑලි වල ඉන්නකොටත් දඟලනවා. වාරිජෝ තලේ කිත්තු. සිතේ ස්වභාවයත් ඒකයි. තමන් අපේක්ෂා කරන අරමුණ ඔස්සේ අරමුණ කරා දිව යන්න සැලෙනවා නිතරම. ඕක මොකට උබ්බතෝ. ඒ පැත්තට මේ පැත්තට පෙරලි පෙරලි තමන්ගේ අරමුණ හොයනවා. පරිපන්දති දං චිත්තං. ඒ වගේ මේ සිතත් ඒ විදිහට සැලෙන ස්වභාවයකින් යුක්තයි. මාර දෙයියන් පහත වේ. මෙහෙම සැලෙන ස්වභාවයෙන් තියෙන සිත දුර්වල හිත මරු අසංගය කරා ගමන් කරන මාරයාට පරදිනවා. එහෙම නැති සිතක් තියෙන පුද්ගලයා මාරයාට පරදින්නේ. ඉතින් මාරයාට නොපරදින සිතක් තියෙන පුද්ගලයාට අනිත්‍යවට පරදිනවා කියලා හිතන්නවත් බෑ. අනිත් ලෝකේන දේවල් වලට ලෞකික වශයෙන් එන දේවල් වලින් කොහොමඩවත් පරදින්නේ නෑ. මාරයටවත් නොපරදින හිතක් ඇති කරගත්තාම මේ ගාථා දේශනා දෙකම බුදුහාමුදුරෝ දේශනා කරන්නට යෙදුනේ මේගිය කියන තෙරුන් වහන්සේ අරබයා. මේගිය හාමුදුරුවෝ තමයි අග්‍ර උපස්ථායක තනතුර දැරුවේ බුදුහාමුදුරුවෝ. මේගිය
පින්වතුන්ට හිතෙන්නට ඇති නෑ බුදු හාමුදුරන්ගේ අග්‍රෝපස්ථායක තනතුර දරුවේ ආනන්ද හාමුදුරුවනි කියලා. ආනන්ද හාමුදුරුවනි දරුවේ කියලා හිතෙන්නට පුළුවන්. ආනන්ද හාමුදුරුවත් අග්‍රෝපස්ථායක තනතුර දරුවා. මේගිය හාමුදුරුවෝ දරුවා. බුදු හාමුදුරුවන්ට අග්‍රෝපස්ථායක තනතුර බොහෝ දෙනෙක් දරලා තියෙනවා. පසු ආනන්ද හාමුදුරුවෝ තමයි දීර්ඝ කාලයක් අග්‍රෝපස්ථායක තනතුර දරුවේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මාන කාලය බුද්ධත්වයෙන් පස්සේ පිරිනුවන් පෑම දක්වා තියෙන කාලය 45 අවුරුද්දක් වසර 45. මේ වසර 45න් අවුරුදු 25ක්ම අග්‍ර උපස්ථායක තනතුර දැරුවි ආනන්ද හාමුදුරුවෝ. ඊට කලින් 20 වසරක්ම එක එක්කෙනා එක එක හාමුදුරන් වහන්සේලා තෙරුන් වහන්සේලා බුදු හාමුදුරුවන්ගේ අග්‍ර උපස්ථායක තනතුර දැරුවා. එහෙම හාමුදුරලා ඉන්න හත් නම. ඒ හත් නම අතර ඉන්න එක හාමුදුරන් වහන්සේ කෙනෙක් තමයි මේගිය කියලා හාමුදුරුවෝ. ඇත්තටම මේ හත් නම මතක තියාගන්න මේ අග්‍ර උපස්ථායක තනතුර දරපු හාමුදුරන් වහන්සේලා මතක තියාගන්න ලස්සන කවියක් තියෙනවා. බෞද්ධ සාහිත්‍යය තුළ යම් යම් කාරණා මතක තියාගන්න කවි තියෙනවා, ගාථා තියෙනවා. ඒ නම් එකතු කරලා සම්පූර්ණයෙන් සකස් කරලා තියෙනවා කවියක්. ඒ කවිය තුළ ගැප් වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක තනතුර දරපු සියලුම භික්ෂුන් වහන්සේලාගේ නාමයන්. අග්‍ර උපස්ථායක තනතුර දරපු සියලු භික්ෂුන් වහන්සේලාගේ නාමයන්. ඊට අමතරව අනන්ත අප්‍රමාණ පිරිසක් බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක තනතුර දරලා තියෙනවා. ඒ කවිය තමයි නාගසමාලය නාගිත උපවානය මේගිය සුනක් කත්තද රාදද සදෙන සාගත චුන්ද ආනන්දද මෙහැම දෙන වටන් කළෝ සම්බුදු රදුනට එදින. පළවෙනි හාමුදුරුවෝ තමයි නාගස මාලය කියන හාමුදුරුවෝ. නාගසමාලය හාමුදුරුවොත් අග්‍ර උපස්ථායක තනතුර දරලා තියෙනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ. නාගසමාලය දෙවනි හාමුදුරුවෝ තමයි නාගිත හාමුදුරුවෝ. නාගිත හාමුදුරුවෝ අපි පින්වතුන් අහලා ඇති නාගිතාපදානේ කියලා. අපදාන පාලියේ තියෙන නාගිතාපදානේ කඨින පින්කම් කාලේට එහෙම අහන්න ලැබෙන නාගිතාපදානේ කියලා. නාගිත හාමුදුරුවෝ පෙර ආත්ම භාවයේ කරන ලද පින්කම් පිළිබඳව නාගිත හාමුදුරුවෝ ප්‍රකාශයක් කරනවා. කඨින පින්කමක් පිළිබඳව ආරපතේ ආරපතේ චක්කවන්ති සිරින් ලැබේ. අන්නේ නාගිත හාමුදුරුවොත් අග්‍රපස්ථායක තනතුර දරලා තියෙනවා. එක් අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලා 500ක් අතර බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් කිසි විශේෂ පින්කමක් කරපු හාමුදුරු කෙනෙක් ඉන්නවනම් නැගිටලා ඒ පින්කම පිළිබඳව සඳහන් කරන්න කියලා. ඒ අවස්ථාවේදී මේ නාගිත හාමුදුරුවෝ නැගී සිටලා නාගිත හාමුදුරුවෝ දේශනා කරනවා කඨින දානං දත්වාන සංඝේ ගුණවරුත්තමේ ඉතෝ තින්සේ මහා කප්පේ නාපි ජානාමි දුක්ඛතින් කියලා. මම සසර ගමනේදී කඨින දානං දත්වාන කඨින පින්කමක් කරලා සංඝේ ගුණ වරුත්තමේ මහා සංඝයාගේ ගුණ වර්ණනා කරලා ගුණයන් කියලා. ඊතෝ තින්සේ මහා කප්පේ කල්ප 30ක්ම මෙතනින් අතීතේ කල්ප 30ක් ඊතෝ තින්සේ මහා කප්පේ කල්ප 30ක් පුරාවට නාමි ජානාමි දුග්ගති මම දුගතියකට ගමන් කරේ නෑ කියලා නාගිත හාමුදුරුවෝ
ඒ මහා සංඝ රත්නයේ ඉදිරියේ ප්‍රකාශ කරන තමන්ගේ සුවිශේෂී පින්කම පිළිබඳ. ඉතින් බලන්න කල්පනා කළා බුදුරජාණන් වහන්සේ කාලේ හිටපු බොහෝ භික්ෂූන් වහන්සේලා ගිහි පැවිදි ගිහි පිරිසක් ඒ වගේම භික්ෂූන් වහන්සේලා අතීත ආත්ම භාවවලදී ලොකු අති විශාල පින්කම් පින්දහම් කරපු පාරමිතා ශක්තියින්ගෙන් සම්පූර්ණ වෙච්ච භික්ෂූන් වහන්සේලා සහ ගිහි පින්වතුන්. එතකොට ඒ නාගිත හාමුදුරුවෝ අග්‍ර උපස්ථායක තනතුර ටික කාලයක් දරලා තියෙනවා. ඊළඟට උපවාන කියන හාමුදුරුවෝ අග්‍ර උපස්ථායක තනතුර දරලා තියෙනවා. ඊට පස්සේ මේගිය කියන හාමුදුරුවෝ. ඒ කියන්නේ අපේ අද ධර්ම දේශනාවේ කතා නායකයා. ඒ හාමුදුරුවෝ ටික කාලයක් අග්‍ර උපස්ථායක තනතුර දරලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ. ඊට පස්සේ හම්බ වෙන අපිට සුනක්කත් හාමුදුරුවෝ. මේ පින්වතුන් අහලා ඇති සුනක්කත් හාමුදුරුවෝ පිළිබඳව. සුනක්කත් හාමුදුරුවන් තමයි බුදුරජාණන් වහන්සේ මෝග පුරුෂයා කියලා කිව්වේ. මෝඩ මිනිසෙක් කියලා කිව්වේ. පාලි භාෂාවේ හොඳට අපි ගැඹුරින් අධ්‍යයනය කරනකොට පාලි භාෂාවේ එහෙම බණින වචන නැහැ. සිංහල භාෂාවේ තියෙනවනේ බණින වචන. අනිත් භාෂාවලත් තියෙනවා. මේ ලෝකේ තියෙන උගාක් භාෂාවල තියෙන බණින්න පාවිච්චි කරන වචන. බණින්න පාවිච්චි කරන වචන. පාලි භාෂාවේ තියෙනවා. ඒ තියෙන්නේ මෙන්න මේ වචනේ. උගාක් දුරට අපිට ඒ සූත්‍ර දේශනාවල දකින්නට ලැබෙන වචනයකට තියෙන මෙන්න මේ මෝග පුරුෂ කියන වචනේ තමයි වැඩි වශයෙන්. එතකොට මේ වචනේ කියලා බුදුහාමුදුරුවෝ සුනක්කත් හාමුදුරුවන්ට බැන්නා. එහෙම බැනපු අවස්ථාව තින් දැන් දේවදත්ත හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ කිව්වා දේවදත්ත නේවිකෝ කියලා. ඒ කියන්නේ නිරයට යනවා. දේවදත්ත ඔබ අපායට යනවා. මාව දකින්න හම්බෙන්නේ නැහැ ඔබට කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. එතකොට සුනක්කත් හාමුදුරුවන්ටත් කිව්වා මෝග පුරුෂ කියලා. ඒකට හේතුව තමයි සුනක්කත් කියන භික්ෂුන් වහන්සේ හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට අග්‍ර උපස්ථායක තනතුර දරමින් සමීප වෙලා හිටියේ උන්වහන්සේගේ අරමුණ වෙනස්. අරමුණ තිබුණේ දිබ්බ සෝතය සඳහා. සුනක්කත් හාමුදුරුවෝ ඇවිල්ලා ඉල්ලුවේ බුදුරජාණන් වහන්සේගෙන් මට දිබ්බ සෝතය ලබා ගන්න කමටහන් දෙන්න. දිව්‍යමය කණක් ලබන්න. තමයි එයාගේ අරමුණ. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කිව්ව මෝග පුරුෂක. ඊට අමතරව තවත් බුදුරජාණන් වහන්සේ දේශනා නොකරපු ධර්මයේ බුද්ධ දේශනාව හැටියට දේශනා කරන්නට යෙදුණා. ඒ නිසා එතකොට සුනක්කත් හාමුදුරුවෝ අග්‍ර උපස්ථායක තනතුරේ ටික කාලයක් හිටියා. ඊට පස්සේ රාධ හාමුදුරුවෝ. එතකොට බලන්න නාගිත හාමුදුරුවෝ හිටියා. නාගස මාලය හාමුදුරුවෝ හිටියා. නාගිත හාමුදුරුවෝ හිටියා. උපවාන හාමුදුරුවෝ හිටියා. මේගිය හාමුදුරුවෝ හිටියා. සුනක්කත් හාමුදුරුවෝ හිටියා. රාධ කියන හාමුදුරුවෝ අග්‍ර උපස්ථායක තනතුරේ හිටියා. ඊට පස්සේ චුන්ද කියන හාමුදුරුවෝ අග්‍ර උපස්ථායක තනතුරේ හිටියා. එතකොට හත් නමයි අට නම වෙන්නේ ආනන්ද හාමුදුරුවෝ අග්‍ර උපස්ථායක තනතුරේ හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේගේ මුල් 20 වසර තුල හාමුදුරන් වහන්සේලා හත් නමක් අග්‍ර උපස්ථායක තනතුර දරලා තියෙනවා. හැබැයි අවසාන 25 වර්ෂය වර්ෂ 25 ආනන්ද හාමුදුරුවෝ තමයි අග්‍ර උපස්ථායක තනතුර හොබවන තියෙන්නේ. එතකොට මෙන්න මේ මේගිය හාමුදුරුවෝ අග්‍ර උපස්ථායක තනතුර ලබන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සාලිය කියන රටේ තමයි වැඩ සිටියේ. සාලිය රටේ කිමිකාලා කියන ගංගියුරේ තමයි වැඩවාසය කරේ. මේ ගංගියුර ආසන්නයේ තිබුණා ලස්සන අඹ වනයක්.
ඒ අඹ වනයේට නිතර මේ මේගිය හාමුදුරු යන ජංගා විහරණයට. මොකද ජංගා විහරණය කියලා කියන්නේ? ජංගා විහරණය කියලා කියන්නේ ව්‍යායාම. ව්‍යායාමයට ඇවිදිනවා. දුවනව නෙවෙයි ඇවිදිනවා. ජංගා විහරණය. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා එහෙම ජංගා විහරණේ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේ කාලේ හිටපු අදත් යන්නේ වොක් එකක් යනවා කියලා. ඒකට කියන්නේ ජංගා විහාරයට යනවා කියලා. ජංගා විහරණයට මේගේ හාමුදුරුව යනවා ඒ අඹ වනයේට. ඒ වගේම උන්වහන්සේ පිඩුසිඟා යනවා ජන්තු කියන ගමට. ජන්තු කියන ගමට පිඩුසිඟා වැඩලා බුදුරජාණන් වහන්සේක සාලිය කියන රට කිමිසාලා කිමිකාලා ගන්තිරට ඇවිල්ලා පිණ්ඩපාතේ වළඳලා ඉතින් විවේක සුවයෙන් ගත කරන උන්වහන්සේලා දිනම විතරයි බුදුරජාණන් වහන්සේ මේ ගිය හාමුදුරුව. මෙහෙම ඉන්න අතරතුරේ මේ ගිය හාමුදුරුව තීරණයක් ගත්තා, මම භාවනා කරන්න ඕනේ. භාවනා කරන්නට නම් මෙතන ඉඳලා හරියන්නේ නැහැ. භාවනා කරන්න මම තෝරගන්නට ඕනේ මම ජංගා විහරණය සඳහා යනකොට දැකපු අඹ වනයේ තියෙනවා. ඒ අඹ වනයේ බොහෝම මගේ හිත ගියපු ස්ථානයක්. එතන රමණීය ගං තෙරක් තියෙනවා. අඹ වනයේ ලස්සනයි. හරිම දැකුම් කළුවේ. විවේකයි. ඒ නිසා මම ඒ ස්ථානය තෝරගන්නවා භාවනාව සඳහා කියලා හිතේ තියාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, බුදුරජාණන් වහන්සේ මම අර පිණ්ඩපාතේ ගිහිල්ලා එන විට දැකපු, වඩිනකොට දැකපු ඒ අඹ වනයේට යන්න අදහස් කරලා තියෙනවා භාවනා කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ වේගිය දැන් ඒ සඳහා සුදුසු කාලේ නෙවෙයි. දැන් යන්න එපා. භාවනාව කියන්නේ හොඳ දෙයක්. නම් බුදුරජාණන් වහන්සේ ඒක වැළැක්වුවා. බැලු බැල්මට අපේ පිංගතුන්ටත් පේන විදිහට ඒක හොඳ නැහැ. ඉතින් උන්වහන්සේට භාවනා කරන එක හොඳ දෙයක් නෙවෙයි. ඒක නිසා බුදුහාමුදුර යන්න දෙන්නේ නැහැ තිබුණේ. ඊට පස්සේ දෙවනි වතාවටත් මේගිය හාමුදුර අහනවා, බුදුරජාණන් වහන්සේ මට අවශ්‍යයි අඹ වනයේට ගිහිල්ලා භාවනා කරන්න. දෙවනි වතාවෙදිත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරා, යන්න එපා මේගිය. මං විතරයි ඉන්නේ. තව උපස්ථායක හාමුදුරු කෙනෙක්, කවුරු හරි හාමුදුරු කෙනෙක් වඩිනකම් ඉන්න කියලා වැළැක්වුවා. ටික වෙලාවක් එහෙම ඉඳද්දි යන්නමයි අදහස. බුදුරජාණන් වහන්සේ එක්ක වැඩ හිටියත් ඔළුව තියන්නේ අර පැත්තේ. අඹ වනේ පැත්තට තමයි ඔළුව හරවගෙන තියෙන්නේ. මඟ බලාගෙන ඉන්නේ. තුන්වෙනි වතාවටත් ඇහුවා මේ ගිය හාමුදුරුව, බුදුරජාණන් වහන්සේ මම භාවනා කරන්න මට යන්න අවශ්‍යයි. ඔබ වහන්සේ නම් ඉතින් බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන තියෙන්නේ, මේ සසරින් එතර වෙලා තියෙන්නේ. ඒක නිසා මටත් එතර වෙන්න අවස්ථාව දෙන්න, මට වීරිය වඩන්න අවස්ථාව දෙන්න කියලා ඉල්ලීම් කරා. බුදුරජාණන් වහන්සේලාගේ සිරිතක් තියෙනවා. එක් වතාවක් කියනවා, දෙවතාවක් කියනවා, තුන් වතාවෙදී පස්සේ කියන්නේ. ඔබ වහන්සේ කැමැත්තක් කරන්න කියලා තමයි කියන්නේ. එහෙම තියෙනවනේ. එතකොට ඒ අවස්ථාවේදී ගං කුරුල්ලෙක් කූඩුවක රඳවල තියලා එළියට දැම්ම වගේ ඉක්මනින් ගියා. පත් කඩෙත් අරගෙන සිවුරු පෙරවගෙන ඉක්මනින් ගියා මේ අඹ වනයේට. අඹ වනයේට ගිහිල්ලා භාවනා කරන්න පටන් ගත්තා. පටන් ගත්තට බොහෝම උසට වැවිච්ච අඹ ගහක් යට පත් කඩේ ඉලලා වාඩි වෙලා බොහොම සදහැසිදින් මහාන වෙච්ච, සදහැසිදින් පැවිදි භූමියට පත් වෙච්ච හාමුදුරු කෙනෙක් නමුත් භාවනා කරන්න පටන් ගත්තා. ඒ පටන් ගත්ත කිසිම වෙලාවක තමන්ගේ හිත එක්තැන් කරගන්නට බැරි වුණා. හිතට නොයෙකුත් සිතුවිලි පැමිණෙන්නට යෙදුණා. අපේ මනුෂ්‍යයාගේ හිතේ ස්වභාවයක් තියෙනවා. අපි යම් විදිහක භාවනා කරන්න ඇස් පියාගත්තු සැනින් අපිට එන්නේ අතීත අරමුණු. එහෙම නැත්නම් අනාගත අරමුණු.
එක්ක අපේ හිත අතීතයට යනවා එක්ක අපේ හිත අනාගතේ තමයි සක්මන් කරන්නේ සුළුෙන් හරි ආනාපාන සති භාවනාව හරි මෛත්‍රී භාවනාව හරි අසුබ භාවනාව හරි මේ ඕනම අරමුණක් අපි භාවනා කර්මස්ථානයක් වශයෙන් තබා ගන්නකොට පුහුණු නොකරපු මනසක් තියෙන කෙනෙකුට නිතරම හිතට එන්නේ අතීත අරමුණ. එහෙම නැත්නම් අනාගත අරමුණ. අතීත අරමුණු නිසා ඒක වර්තමානයට බලපාන. ඒ කියන්නේ වර්තමානයේ කය ජීවත් වුණාට හිත තියෙන්නේ අතීතේ. ඒක නිසා අතීත අරමුණු නිසා වර්තමානය අපේ අසුබ කරගන්න. ඒ වගේම තමයි අනාගතයේ දිහා කල්පනා කරලා අපි යම් යම් දේවල් නොකර ඉන්නව කරනවා. සමහර වෙලාවෙම අනාගතේ එන අභියෝගයක් එයි කියලා බලාගෙන අද කරන්න ඕන තියෙන්නේ අද කරන්න නැතුව ඉන්නවා. ඒක නිසා අන්නේ වගේ මේගිය හාමුදුරුවන්ට භාවනා කරන්න පටන් ගත්ත වෙලාවෙම අතීතයට හිත ගියා. අතීතයට හිත ගියා විතරක් නෙවෙයි බොහෝ කාම සිතුවිලි හිතට පැමිණෙන තියදුනා. ඒ වගේම ව්‍යාපාද සිතුවිලි හිතට පැමිණෙන තියදුනා. ඒ වගේම මෝහ සිතුවිලි මෝඩ සහගත චේතනාව අධික වශයෙන් නැවතත් ඇස්සරියා නැවතත් ඇස්සරලා පොඩ්ඩක් ආසනේ වෙනස් කළා. තවත් ටිකක් සූදානම් වෙලා වාඩි වුණා. ඒ අවස්ථාවේදීත් ඒ විදිහටම තමන්ගේ හිතට අර හැම සිතුවිල්ලක්ම දිගින් දිගටම බාධා කරන්න පටන් ගත්තා. මෙහෙම බාධා කරනකොට දිගින් දිගටම හවස් වරුවක්ම මේ විදිහට ගත කරා. කිසිම සුළු මොහොතක්වත් තමන්ගේ හිත ඒකාග්‍රතාවයට පත් කරගන්නට බැරි වුණා. මෙහෙම හවස් වරුවම ගත කරලා නැවතත් බුදුරජාණන් වහන්සේ අභියසට වැඩම කරන්නට යෙදුණා. කිමිසාලා ගන්තෙරට වැඩම කරා. වැඩම කළා බුදුරජාණන් වහන්සේට සියලු විස්තර ප්‍රකාශ කරා. බුදුරජාණන් වහන්සේ මම බොහෝම සදහැසිතින් මහාන වෙච්ච කෙනෙක්. මට අවශ්‍යයි මේ සසර දුක ඉක්මනින් නිමා කරන්න. ඒ නිසා ඔබ වහන්සේ වැඩ ඉන්න කියද්දිත් මම භාවනා කර්මස්ථානය පුහුණු කරන්නට මේ අඹ වනයේට ගියේ. නමුත් මේ ස්ථානයේදී තිබිච්ච මානසික ඒකාග්‍රතාවයවත් මට අඹ වනයේට ගියහම ඒ මම වර්ණනා කරපු හොඳයි කියපු අඹ වනයේට ගියාට මට ඒ මානසික ඒකාග්‍රතාවයවත් මට ලබා ගන්න බැරි වුණා කියලා මේ ගිහාමතුරු ප්‍රකාශ කරා. ඉතින් ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ අතීත කතාවක් ගෙන හැර දක්වනවා. මේ ගිය ඒ ස්ථානය ඔබ වහන්සේ අතීත ආත්ම භාව ගණනාවක අතීත ආත්ම භාව 500ක පමණ කාලයක් අතීත ආත්ම භාව 500ක් කියලා කියන්නේ ඉතා විශාල කාලයක් රජ කුමාරවරු බවට පත් වෙලා ඔබ උයන් කෙලි වල නිරත වෙච්ච භූමියක්. ඒ නිසා තමයි ඔබේ මතකයන් තාම ඔබේ හිතේ මතකයන් ඒ පරිසරයත් එක්ක බැඳිලා තියෙනවා. ඒ නිසා ඒ පරිසරය ඔබට සුදුසු ස්ථානයක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි ඔබට සසරින් අත මිදෙන්න තරම් ඔබේ මනස තවම ප්‍රගුණ වෙලා නැහැ. ඒ කියන්නේ මනස ඒ සඳහා සූදානම් වෙලා නැහැ. අපිට තියෙන කලබලයට අපිට මේ සසරින් එතර වෙන්නට බෑ. අපේ තියෙන මානසික දුර්වලතා ටිකෙන් ටික අඩු කරගන්න ඕනේ. ඒ අඩු කර ගැනීම උදෙසා තමයි අපි විවිධ පියවරයන් අනුගමනය කරන්නේ. අපි සමහර වෙලාවට අරමුණු වලින් බැහැර වෙනවා. ඒ සියලු දේවල් කරන්නේ ඒ මානසික දුර්වලතාවයන් අඩු කරගන්නට. ගැටීම් නැති කරගන්න උත්සාහ කරනවා. ගැටීම් තියාගෙන අපිට සසරින්
එතර වෙනවා කියන එක හිතන්නට අමාරුයි. ඒක නිසා ගැටීම් ඇති වෙන හැම තැනකින්ම අපි නික්ම යන්නට ඕන. ගැටීම් කොතනද තියෙන්නේ? එතනින් නික්මෙන්නට ඕන. එතකොට මේගේ හාමුදුරුව ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේ විස්තරය ප්‍රකාශ කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේගේ හාමුදුරුවන්ට දේශනා කරන මේගේ ඔබ ඒ සඳහා තවම සුදුසු නැහැ. ඔබේ හිත තවම පන්දනම් චපලම් චිත්තම් දුරක්ඛන් දුන්නිවාරයන් උජුම් කරෝති මේ දාවේ උසුකාරව තේජන. ඔබේ මනස තවමත් සැලෙනවා. ඒ මනස සැලෙන මනස ඍජු කරන්නට ඕනේ. මොන වගේද ඍජු කරන්නට ඕනේ? ඊතල හදන මිනිස්සෙක් ඇදවෙච්ච නැවිච්ච හීදඬු ගෙනල්ල එය ඍජු කරන්නේ යම්සේද? තෙල් ගල්වල රත් කළා. ලී එහෙම ඉස්සර ඇද අරිනකොට ලී රත් කරනවා. මද වශයෙන් රත් කරන්නේ, පිච්චෙන්න රත් කරන්නේ. ඒ වගේම ඒ රත් කරලා තෙල් වලින් පිරිමැදලා තමයි ඒ ඊතල ඍජු කරන්නේ. ලී වලින් හදන ඊතල. අන්න ඒ වගේ මේ හිතත් ඒ විදිහට පුච්චන්න වෙනවා. විතර දුක් දෙන්න වෙනවා. මොකද හිතට අපි අවනත වෙන්නට හොඳ නැහැ. බලන්න අපි කාට කීකරු නුණත් කාට කීකරුයිද? හිතට කීකරුයි. හිත ඉල්ලුවොත් මෙන්න මේක ඕන කියලා අපි දෙනවා. මෙන්න මේ වර්ගයේම දෙයක් හිත ඉල්ලුවොත් මෙන්න මේ වර්ගයේ දෙයක් කන්න ඕන. ඊට පස්සේ ඒක අරන් දෙනවා. හිතට කීකරු වෙලා. මෙන්න මේ වගේ මේ බ්‍රෑන්ඩ් එකේ දෙයක් දෙන්න මට. කීකරු වෙනවද නැද්ද? කීකරු වෙනවා. එහෙම කීකරු නොවෙන ඍජුභාවය ඇති කරගන්නට ඕන. අර ලොවැඩ සංගරාවේ හරි ලස්සන කවියක් තියෙනවා ඊතලය පිළිබඳව. හීය දැන් ඊතලය හදන හැටි කිව්වහම ඊතලය ඉතාමත් සියුම් විදිහට හදන්න ඕන ආයුධයක්. ඒ කාලේ තියෙන ඉතින් හොඳම ආයුධය තමයි දුන්න සහ ඊතලය. දුනු ආයු කියලත් හිටියන්නේ. එතකොට ඊතලය හරි සියුම් විදිහට හදන්නට ඕනේ. ඒ ඊතලය උපමා කරගෙන ලස්සන කවියක් තියෙනවා. අඳුරෙහි අස්ලොම විඳිනට දුරදී විදුලිය පැහැවැර දුනොත් වරදී විදුලිය වන් මේ කයලත් තැනදී සිදුන කොළොත් මතු සංගමක් වරදී. අඳුරෙහි අස්ලොම විඳිනට දුරදී ඉස්සර දුනුවායන්ගේ හැකියාවන් මනින්නේ අන්ධකාරයේ එල්ලනම අශ්වයාගේ ලෝමයක්. අශ්වයාගේ ලෝමේ එච්චර මහත ලෝමයක් නෙවෙයි. අශ්වයාගේ ලෝමය ඈත ආකාශෙ එල්ලන්නේ. අහස එල්ලලා තියෙනවා අශ්වයාගේ ලෝමයක්. අඳුරෙහි අස්ලොම විඳිනට දුරදී විදුලිය පැහැවැර දුනොත් වරදී. මේ අස්ව ලෝමයට ඊතලෙන් විඳින්නට ඕනේ ඈත තියලා විදුලිය. විදුලි කොටන වෙලාවට. ඒ කියන්නේ විදුලි කොටනකොට හාත්පස ආලෝකමත් වෙනවනේ අන්ධකාරයේදී. එතකොට දවල් නෙවෙයි මේක. මේ පුහුණු වෙච්ච දුනුවායන්ගේ හැකියාවන් මනින්නට නම් දවල් නෙවෙයි රාත්‍රී කාලේ. රාත්‍රී කාලේ විදුලි කොටන වෙලාවක අඳුර එල්ලලා තියෙනවා අශ්වයාගේ ලෝමය. විදුලි කොටන ආලෝකය මිස් කරගන්න නැතුව වරද්ද ගන්න නැතුව ඊතලෙන් විඳින්නට ඕන. ඒක තමයි උපමා හැටියට ගත්තේ. දැන් අදහස තමයි විදුලිය වන් මේ කයලක් තැනදී. අන්න මිනිස්සෙක් වෙලා ඉපදිලා තින්නේ අර විදුලි කොටනෝ වගේ තමයි. ඒ කියන්නේ අපිට අවස්ථාවක් දීලා තියෙන්නේ. දුනුවායට අවස්ථාවක් දෙනවා විදුලි කොටලා ආලෝකමත් කළා. දුනුවායට අවස්ථාවක් දෙනවා අන්න දැන් අස්සලෝමයට විදින්න, අස්සලෝමයට වැදෙන්න. අස්ලෝමයක් සියුම්, ඒ වගේම විදුලි කොටනවා කියන එක තා දීර්ඝ වෙලාවක් තියෙන එකක් නෙවෙයි. විනාඩි 15ක් 20ක් තියෙන එකක් නෙවෙයි. මෙහෙම බලනකොට නැති වෙනවා. අපි ඉස්සර පොඩි කාලේ හරි ආසයි විදුලි කොටන එක බලන්න.
හැබැයි විදුලි කැටුවට පස්සේ සද්ද එනවා. විදුලි කැටුවට පස්සේ තමයි සද්ද එන්නේ. එතකොට සද්දේ වේගය අඩුයි ආලෝකයේ වේගයට වඩා. මේ දෙකම එක එක පිට තමයි පිට වෙන්නේ. නමුත් සද්දේ පස්සේ තමයි එන්නේ. එතකොට ඊටමත් ඉක්මනින් විදුලි කොටනවා. ඒ වගේ තමයි ඒක අපිට අවස්ථාවක් දෙනවා විදුලිය වන් මේ කය ලක් තැනදී මේ කයක් ලැබිලා තියෙන විදුලියක් වගේ තමයි විදුලි කොටනවා හා සමාන විදිහට තමයි අපිට මේ කය ලැබිලා තියෙන්නේ අන්න සිදු නොකලොත් මතු සංගමොක් වරදී ස්වර්ග මොක්ෂයට අදාළ දේවල් දැන් සිදු කරගත්තේ නැත්නම් ඒක ස්ථිර වශයෙන් වරදිනවා දුනු ආයට විදුලි කොටනකොට මස්සලෝමයට විදි නියම්සේද අන්නේ වගේ තමයි අපිත් මේ විදුලියක් වගේ විදුලි එළියක් වගේ ලැබිච්ච මේ කයෙන් ප්‍රයෝජන අරගෙන ස්වර්ග මොක්ෂයට අදාළ දේවල් අපේ ජීවිතේ කරගන්නට ඕන අනිත් සියලු දේවල් අපේ දිනදා ජීවිතේ කරන අනිත් සියලු දේවල් ස්වර්ග මොක්ෂයට අදාළ නොවෙනව නම් ඒ තුලින් සසර ගමන දික් වෙනවා එහෙම බුදුරජාණන් වහන්සේ මේ ලොවැඩ සංගරා කතුවරයා ඊතලය ගැන කියලා තියෙනවා. එතකොට මෙතන තියෙන්නේ බුදුහාඳුර අපිට දේශනා කරන ඊතලය යම් විදිහටද ඍජු කරන්නේ ඊතල හදන මිනිස්සු අන්න ඒ වගේ හිතත් ඍජු කරගන්නට ඕන. මේ උපදේශ දෙන්නේ මේගියහාඳුරන්ට. මේගියහාඳුරන් බුදුහාඳුර දේශනා කරන එතන සුදුසු ස්ථානයක් නෙවෙයි. භාවනා කරන්නට ඔබට එතන සුදුසු ස්ථානයක් නෙවෙයි. ඔබ ආත්ම භාව ගණනාවකදී ආත්ම භාව 500කදී රාජකුමාරයෙක් වශයෙන් ඔබ උයන් කෙලි සිදු කරපු ස්ථානයක්. කාමයේ වර්ධනය කරපු ස්ථානයක්. ඒක නිසා ඒකයි මම ඔබ වහන්සේට ප්‍රකාශ කරේ යන්න එපා මේ ගිය. තවම ඒට සුදුසු කාලය නොවේ කියලා මම ප්‍රකාශ කරේ. ඊට පස්සේදී දැන් අපේ ජීවිතවලට උනත් අපි නොගියපු තැනකට ගියාත් අපිට ටිකක් ඇවිල්ලා තියෙනවා වගේ පුරුදු බවක් තියෙනවා. සමහර විට අතීත ආත්ම භාවවල මතකයන් වෙන්නට පුළුවන්. කවදාවත් නොදකම මිනිස්සු නිකන් හරියට දැකලා පුරුදුයි වගේ හිතෙනවා. අතීත සම්බන්ධතාවයක් වෙන්නට පුළුවන්. සමහර මිනිස්සු ඉන්නවා ඒකේ අනිත් පැත්ත. නිතර දැකලා පුරුදු වුණ සමහර වෙලාවට neighbors වෙන්න පුළුවන්. කතා කරන්න හිතෙන්නේ නැහැ. අතීත වෛරයක් වෙන්නට පුළුවන්. දකින්නකොට නිකන් cancer එකක් වගේ හිතෙන්න පුළුවන්. එහෙම තියෙනවා. ඒ සංසාර ගනුදෙනු. ඒ සංසාර ගනුදෙනු හුඟා බුද්ධිමත් විදිහට අපි ඒව විසඳ ගන්නට ඕනේ. ස්ථානත් එක්ක පුද්ගලයොත් එක්ක තියෙන සංසාර ගනුදෙනු. ඒව විසඳ ගන්නකොට අපේ හිත දූෂ්‍ය කරගෙන විසඳ ගන්න බෑ. අපේ හිතට බලපෑමක් නොවන විදිහට. අපේ හිත දූෂ්‍යභාවයට පත් නොකරගෙන ඒ සංසාර ගනුදෙනු විසඳ ගන්නට ඕන. එහෙම අපේ හිත දූෂ්‍යභාවයට පත් වුණොත් අපේ සසර ගමන දික් වෙනවා. යම් විදිහකින් ස්ථානයක් නිසා පුද්ගලයෙක් නිසා පිරිසක් නිසා කෙනෙකුගේ හිත දූෂ්‍යභාවයට පත් වෙනවා නම් හිත නිතරම පෙළීමකට පත් වෙනවා නම් එවැනි අය ඒ විදිහට හිතට වද දෙන එවැනි අය අපේ හිතින් අයින් කරන්න අපි බුද්ධිමත් වෙන්නට ඕන මොකද ඒක කරන්න ඕනේ අපේ සසර ගමන ගැන හිතලා නැත්තම් ඒ හැම දෙයක්ම ඔළුවේ තියාගෙන ඉන්නවා කියන එක සසර ගමන දික් වෙන්නට තියෙන හේතුවක්. මේගිය හාමුදුරුවන්ටත් ওই සිදුවීමයි උනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කර ක්‍රමයක්. මේගිය හාමුදුරුවන්ට මේ තියෙන හිතේ පවතින මේ දේවල් වලින් අත මිදෙන ක්‍රමයක්. ලෝභය. ලෝභය කියල කියන්නේ ආසාවනේ. කාම වස්තුන් කෙරෙහි තියෙන ආසාව. කාමක සිතුවිල්ලක් එනවනම් නිතර
අසුභාය භාවේ තබ්බා රාගස්ස පහනාය. අන රාගය දුරු කරන්න තියෙන එකම ක්‍රමය තමයි එක ක්‍රමයක් තමයි එකම ක්‍රමෙ නෙවෙයි එක ක්‍රමයක් තමයි අසුභාය භාවේ තබ්බා. ඒ ආසාව ඇලීම බැඳීම එන රාගය උපදින වස්තුව පිළිබඳව අසුභය මෙනෙහි කරන්න. පංචස්කන්ධයක් නිසානම් රාගය එන්නේ ඒ පංචස්කන්ධයේ තියෙන අසුභ පැත්ත මෙනෙහි කරන්න. ඒ අසුභය මෙනෙහි කරාම මේ රාගය නැති කරගන්න පුළුවන්. එක් අවස්ථාවකදී ආනන්ද හාමුදුරුවෝ පිණ්ඩපාතේ ගිහිල්ලා නැවත ජේතවනාරාමයට පැමිණෙන අවස්ථාවකදී වතුරු පිපාසයක් ඇති වුණා. ලිඳක් ළඟකට ගියා. ඒ ලිඳ ළඟ හිටිය කාන්තාවක්. ඒ කාන්තාවගෙන් වතුරු ඉල්ලුවා. ආනන්ද හාමුදුරුවන්ට වතුරු දුන්නේ. ඒ කාන්තාව දුව අපි අඩු කුලේ අය. ඔබ වහන්සේලා ශ්‍රමණයෝ කියලා කියන්නේ ශාස්ත්‍රීයෝ. ශාස්ත්‍රීය වංශික අය තමයි හුඟක් ශ්‍රමණ භාවයට පත් වෙන්නේ. අපි අඩු කුලේ අය. අපේ හෙවණැල්ලක්වත් ඔබ වහන්සේලා පාගන්න එපා. වතුර දෙන්න බෑ කිව්වා. අඩු කුලේ කාන්තාව. ආනන්ද හාමුදුරුවෝ කිව්වා අපි හැමෝටම ඇති වෙන්නේ වතුර පිපාසය. මට ওই කුල වලින් කිසිම පළක් නැහැ. ඒක නිසා මගේ වතුර පිපාසයේ සංසිඳව ගන්න වතුර ටිකක් දෙන්න කියලා. නැවතත් ප්‍රතික්ෂේප කරා. මෙහෙම දිගින් දිගටම ආනන්ද හාමුදුරුවෝ වතුර ඉල්ලුවට පස්සේදී මේ කාන්තාව වතුර දුන්නා. අපි හැමෝම එකයි. අපි හැමෝටම වතුර අවශ්‍යතාවය තියෙන එහෙම කියලා මේ ආනන්ද හාමුදුරුවෝ කොහොම හරි වතුර ආනන්ද හාමුදුරුවන්ට පිළිගැන්නුවා. පිළිගැන්නුවට පස්සේ ආනන්ද හාමුදුරුවෝ ජේතවනාරාමයේ වැඩම කරා. ඒ කාන්තාවත් ගෙදර ගියා. ඒ තරුණ ස්ත්‍රියක්. ගියපු වෙලාවෙම ඉඳලා ආනන්ද හාමුදුරුවන්ගේ සිතුවිලි පිළිබඳව මේ කාන්තාව හරියට හිතුවා. අනේ කොච්චර හොඳ ශ්‍රමණියෙක්ද. වෙනත් ශ්‍රමණියෝ අඩු කුලේ අය කියලා දැනගත්තාම අපි පිළිකුල් කරනවා, ප්‍රතික්ෂේප කරනවා. අනිත් කුලවල අය අපි ප්‍රතික්ෂේප කරනවා. ඒ අතර උන්වහන්සේ සමානෝ තත්ත්වයෙන් මට සැලකුවා. මන් දීපු පිළිගන්නපු වතුර ටික මගේ නැවත නැවත වතුර ඉල්ලුවා කියලා බොහොම පැහැදුනා. ආනන්ද හාමුදුරුවත් හරිම ලස්සන කෙනෙක්. ගිහිල්ලා තාත්තට කිව්වා මට ආනන්ද හාමුදුරුව ලැබුණොත් විවාහ වෙනවා, නැත්නම් මම විවාහ වෙන්නේ. තාත්තා ඊට පස්සේ ගියා බුදුහාමුදුර ළඟට. බුදුහාමුදුර ළඟට ගිහිල්ලා කිව්වා මගේ දුව එකම දුවයි මට ඉන්නේ. ආනන්ද හාමුදුරුවන්ට ආදරය කරනවා. විවාහ වෙන්න ඕන කියනවා. බුදුහාමුදුරුව දේශනා කරා එහෙනම් එකම ඉන දුව. ආනන්දයි ති මටනේ. ඔබට දුවයිති වුණාට ආනන්දයිති මට. එකන් ඉන්න කියලා. එකන් ඉන්න කියලා දුවගෙන් ප්‍රශ්න ඇහුවා. දැන් ඔබ ආනන්ද හාමුදුරුවන්ට කැමතිද? ඔව් බුදුරජාණන් වහන්සේ මම ආනන්ද හාමුදුරුවන්ට හුඟක් කැමතියි. උන්වහන්සේගේ ලස්සනටත් කැමති, උන්වහන්සේගේ අදහස් වලටත් මම කැමති. බුදුහාමුදුරුවෝ යමසෑ ආනන්ද හාමුදුරුවන්ගේ මොනවටද වැඩිපුරම කැමති? මේ ස්ත්‍රී කිව්වා මම ආනන්ද හාමුදුරුවෝ ගැස් දෙකටත් කැමති. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ ස්ත්‍රීගෙන් ඇහුවා එතකොට ආනන්ද හාමුදුරුවන්ගේ ඇස් දෙකට වගේම ඇස් දෙකෙන් ගලන කබෝලටත් කැමතිද? මේ විදිහට අර ආනන්ද හාමුදුරුවන්ගේ ශරීරයේ අසුභ පැත්ත මේ කාන්තාවට හෙළි කරා. ආනන්ද හාමුදුරුවන්ගේ මේ කබෝලට, සෙමෝලට, සොටුවලට මේ විදිහට ඒවටත් කැමතිද කියලා ඇහුවා. නෑ බුදුහාමුදුරුවෝ ඒවට නම් කැමති නෑ කිව්වා. එහෙනම් නැගණියනි මේ ආනන්ද හාමුදුරුවන්ගේ ශරීරය කියලා කියන්නේ අනිත් අයගේ ශරීරය කියලා කියන්නේ එකයි. කුණප කොටාස මේ ශරීරය තුල තියෙනවා කියලා අසුබය මෙනෙහි කෙරෙව්වා. ඒ කාන්තාව රහත් භාවයට පත් වුණා. ආනන්ද හාමුදුරුවන්ට විවාහ යෝජනාවක් ගෙනාය. ඒ වගේ රාගේ යම් වස්තුවකද පැමිණෙනවද අසුභාය භාවිතබ්බං. ඒ වස්තුව පිළිබඳව අසුභ පැත්ත මෙනෙහි කරන්නට. ඒ වගේම ද්වේෂේ යම් විදිහකින්ද හිතට එන්නේ මෙත්තාය භාවිතබ්බං. ව්‍යාපාදස්ස පහනයි.
व्यापादे तरहव अयिं करन्नतम मेत्सित पतुरवन्नतम मैत्री सित पतुरवहम तमन्त यम किसी देशयक् केनोनम एक वलक्व गन्नट पुलुवन् मोहे अज्ञान कमनं मोहे कियने के अदहस कीपयक् तियेनवा अज्ञान कम नोदैनुवत् कम एवगेम मुह्यतीति मोहो मुला वेनो यम यम देवल वलट मुला वेन एक ए निसा आनापान सति भावे तब्बा वितक्क पहानाय वितर्कयन ए विधियट मुला वेन स्वभावे नति वेनट नम आनापान सति भावना करन्नट अनिच्च संज्ञा भावे तब्बा अस्मिमान पहानाय अनिच्च संज्ञाव अनिच्च संज्ञाव वडन कोट अस्मिमाने ममय मागेय कियन स्वभावे नति वेन मे विधियट उपदेश टिकक බුදුරජාණන් වහන්සේ මේ ගිය ආමන්ත්‍රණයට දුන්නා. ඒ විතරක් නෙවෙයි. මේ උපදේශ ටික දීලා නාගිත මේ ගිය ආමන්ත්‍රණයට දේශනා කරන්නට යෙදුන දස කතා. අපේ හිතේ තියෙන හිත මෝරන්න. මේ කියන්නේ හිතේ වර්ධනය කරන්නට අවශ්‍ය කරන කතාවන් 10ක් තියෙනවා. ඒවට කියන දස කතා කියලා. අර දෙතිස් කතා නෙවෙයි. राज कथा चोर कथा इत्ति कथा एवं अपे ससर गमन दिखेन मेलोक प्रश्न अतिर अनावश्य देवल कथा बुधहांध्र देश कथा कलयतु कथा दहायक्तियन एवटिकीन दस कथा असंसर्ग कथा पलविनी असंसर्ग कथा कीलकियानी हुदकलावी अगय සම්බන්ධතා අඩු කර ගැනීම යගේ අපි හුඟ දෙනෙකුට වෙලා තියෙන සම්බන්ධතා වැඩි වුණාම ප්‍රශ්න වැඩි සම්බන්ධතා අඩු වුණාම ප්‍රශ්න අඩුයි අසංසග්ග කතා ඒක තමයි පළවෙනි කතාව හුදකලා වීමේ අගය පිළිබඳව කතා දැන් බුදුදහමේදී කතා සාහිත්‍යයක් කියනවා දැන් ධම්මපදයේ හැම ගාථාවකටම හෝ හැම ගාථා දෙකකටම නිදාන කතාවක් තියෙනවා ජාතක කතා තියෙනවා මේවා නැවත නැවත කතා වශයෙන් අපි නැවත නැවත කියන්නේ මේ කතා තුලින් ගන්න පුළුවන් ආදර්ශ තියෙනවා ඒ ආදර්ශ අපේ ජීවිතවලට අපි එකතු කරගන්නට ඒ ආදර්ශ අපි ජීවිතවලට එකතු කරගන්න නැතුව කතා සාරය විතරක් රස විඳිනවා නම් ඒකෙන් තේරුමක් නැහැ මොකද අපිට මේ ලෝකයේ අත්විඳින්න වෙන මේ සියලු සිදුවීම් මේ ලෝක ඉතිහාසයේ තුල මිනිසුන්ට අත්විඳින්න වෙලා තියෙනවා. ඒහා සමාන සිදුවීම්. ඒහා සමාන සිදුවීම් අපි දැනගත්තට පස්සේ ඒ කතා දැනගත්තට පස්සේ ඒව අපේ ජීවිතත් එක්ක අපි සංසන්දනය කරලා බලනවා. මටත් ඒ වගේ. එතකොට අසංසග්ග කතා කියලා කියන්නේ හුදකලා වීමේ කතා. උදකලාව ජීවත්වීමේ කතා අහන්නට ලැබෙනවා අර කග්ගවිසාන කියලා සූත්‍රයක් තියෙනවා සුත්තනිපාතේ තියෙන්නේ සුත්තනිපාතේ තියෙන සූත්‍රය ඒ සූත්‍රයේ තියෙන හැම ගාථාවක්ම අවසාන වෙන්නේ ඒකෝ චරේ කග්ගවිසාන කප්පෝ කංගවේන අංගක් කංගවේනගේ තියෙනවනේ අංග අපි කංගවේන දැකලා නැහැ මම හිතේ රයිනෝසරස් කියලා කියන්නේ හිතන්න එයාගේ තියෙන්නේ එක අංගයි තියෙන්නේ. ඒකේ තියෙන්නේ ඔළුව මැදින් පිටිල් තියෙන්නේ. අනිත් අයගේ දැන් හරක් ගෙහෙම තියෙන අංග දෙකක් තියෙනවනේ. මුවන්ගේ අංග දෙකක් තියෙනවා. ගෝනුන්ගේ අංග දෙකක් තියෙනවා. හැබැයි මේ කඟ වේනගේ තියෙන්නේ එක අංගයි. ඒතර අංග දෙකක් තියෙනකොට ප්‍රශ්න වැඩි. එක අංගක් තියෙනකොට ප්‍රශ්නයක් නෑ. දැන් හරක් ගෙහෙම අංග දෙක නිසා අංග වලින් පැටලෙනවා. මෝහෙම පැටලෙනවා මෝහෙම අංගල පැටින් අංග වලින් පැටලුණා මේ යම් තැනක මැරෙනකන් ඒ තැන් වලට වෙලා ඉන්න වෙනවා කවුරු හරි බේරගත්තේ නැති වුණොත් කඟ වේනෙහෙම පැටලෙන්නේ ඒ හැම ගාතාවක්ම අවසාන වෙන්නේ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ කඟ වේනඟක් වගේ හුදකලා වාසය කිරීම මැනවි හුදකලා වීමේ අගය පිළිබඳව ඒ සූත්‍රේ පුරාවටම දේශනා එතකොට අසංසග්ග කතා කියලා කියන්නේ හුදකලා වීමේ අගය සඳහන් වෙන
කතාවන් දැනගන්නට ඕන. මේකේ හාමුදුරුවන්ට දෙන උපදෙස්. පච්චේක කතා කියලා කියන්නේ චිත්ත විවේකය, කාය විවේකය. හුඟක් අය අපි වෙහෙසයි. වෙහෙසෙනවා යම් යම් දේවල් ගැන හිතලා වෙහෙසෙනවා. කායික වශයෙන් යම් යම් දේවල් කෙරුවහම අපි කායිකව වෙහෙසෙනවා. කායික වෙහෙසෙනවට වඩා හිත වෙහෙසෙන එක අමාරුයි. යම් යම් දේවල් ගැන හිතලා දිගින් දිගට හිතුවහම හිතාගෙන යනකොට හිත වෙහෙසටපත් වෙනවා. හැබැයි එහෙම දිගට හිතාගෙන ගිහිල්ලා අවසාන වෙන්නේ ආපහු මුලින් පටන් ගත්ත තැනින්මයි. ඒක නිසා පච්චේක කතා එහෙම වෙහෙසෙන්න නැති කතා අහන්නට පච්චේක කතා චිත්ත විවේකයේ තියෙන්නට ඕනේ, කාය විවේකයේ තියෙන්නට ඕනේ. නොවෙහෙසි කායිකව මානසිකව වෙහෙසටපත් නොවි. ඒ කියන්නේ මේ කියන්නේ ලෞකික දේවල් සම්බන්ධයෙන් ලෝකෝත්තර දේවල් වලට කායික වෙහෙස වුණාට කමක් නැහැ. මානසික වෙහෙසකටපත් වුණාට කමක් නැහැ. ලොවින් ඈතර වීමට ඒව අවශ්‍යයි. හැබැයි ලෞකික දේවල් පිළිබඳව කාය චිත්ත කායිකව වෙහෙසෙන්න හොඳ නැහැ. චෛතසිකව මානසිකව වෙහෙසෙන්නට හොඳ නැහැ. ඒක විවේකේ තියාගන්නට ඕන. ඊළඟ එක තමයි අල්පේච්ඡ කතා. අල්පේච්ඡ කතා කියලා කියන්නේ අල්පේච්ඡතාවය පිළිබඳව, අල්පේච්ඡතාවේ වටිනාකම පිළිබඳව සඳහන් වෙන කතාන්දර. අතීතයේ මිනිස්සු අල්පේච්ඡ සාගතව ජීවත් වෙලා මොන වගේ දේවල්ද ජීවිතේ සාක්ෂාත් කරගෙන තියෙන්නේ, ඒ වගේ ජාතක කතා විමසලා දැනගන්නට ඕන. එහෙම දැනගත්තහම අල්පේච්ඡතාවය පිළිබඳව අවධානය යොමු කරන්න හිතක් පහළ වෙනවා. තුන්වෙනි කතාව සන්තුට්ටි කතා. සන්තුට්ටි කතා කියලා කියන්නේ ලැබෙන දෙයින් සතුටු වීමට ඇති හැකියාව. හුඟක් දෙනෙකුට වෙලා තියෙන වරදක් නේ. ලැබෙන දෙයින් අපි කවුරුවත් සතුටු වෙන්න කැමති නෑ. නොලැබෙන දේවල් ලබා ගන්න උත්සාහ කරන්නේ. ඒක නිසා ලැබෙන දෙයින් සතුටු වෙන්න. එවැනි කතා දැනගන්නට ඕන. ලැබෙන්නේ යමක්ද? එයින් සතුටු වෙලා තෘප්තිමත් වෙලා ඉන්න පුළුවන් සිතක් ඇති කරගන්නට ඕන. ඒකට ලොකු ශක්තියක් දෙන්නට ඕන. සන්තුට්ටි කතා. විරියාරම්භ කතා. අන්න අතීතයේ මිනිස්සු වීර්‍ය ආරම්භ කරලා තමන්ගේ ජීවිතේ වර්ධනය කරගත්තු දේවල් පිළිබඳව දැනගන්නට ඕනේ. විරියාරම්භ කතා. සීල කතා. සීල් රැකීමේ ආනිසංස පිළිබඳව. සමාධි කතා. සිත සමාධිගත කිරීමේ ආනිසංස පිළිබඳව. පඤ්ඤා කතා. ප්‍රඥාව දියුණු කර ගැනීම පිළිබඳව කතා. විමුක්ති කතා. විමුක්ති කතා කියලා කියන්නේ මිදීමෙන් ලැබෙන යහපත. යම් යම් දේවල් අතෑරීමෙන් ලබන යහපත කියන්නේ මිදෙනවා. අතින් අතෑරලා දාන යමක් අපි දැන් අපි බරක් උස්සගෙන ඉන්නවනะ. අපි හිතමු ලොකු බරක් ටික වෙලාවක් උස්සගෙන ඉන්න පුළුවන්. අතින් කිලෝ දෙක තුනක් අතින් උස්සගෙන ඉන්න පුළුවන් අපහසුවක් නැතිව. හැබැයි ටික වෙලාවක් පැයක් දෙකක් විතර උත්සන් ඉන්න පුළුවන්. දවසක් විතර උත්සන් ඉන්නකොට අමාරුයි. අතරි දෙන්න ගන්න. ඒ වගේ තමයි. විමුක්ත කියලා කියන්නේ මිදීම. හිතේ යම් යම් දේවල් තියාගෙන අපි ඉන්නකොට පැය ගණන්, දවස් ගණන්, මාස ගණන්, මාස ගණන්. අර භෞතිකව අපිට බරක් ලැබෙන්නේ නැහැ. නමුත් හිතට වෙහෙසයි. ඒක නිසා විමුක්ති. අතරම දාන ඒවට කියන විමුක්ති කතා. ලෝකේ බෞද්ධ සාහිත්‍ය තුල එහෙම අතෑරලා දාලා සතුටු වෙච්ච අවස්ථා සිදුවීම් පිළිබඳව කතා අහන්නට ඕන. ඒව අපේ ජීවිතවලට ආරෝපණය කරගන්නට විමුක්ති කතා. විමුක්ත ඥාන දර්ශන කතා. ඒ මිදීමෙන් මිදීම උදෙසා ඥානවන්තව ක්‍රියාත්මක වෙච්ච අවස්ථාවන් සිදුවීම් පිළිබඳව අහන කතා දැනගන්නට ඕන. මෙන්න මෙහෙම දස කතාවක් පුහුණු කරන්න කිව්වා. දස කතාවක් ඉගෙන ගන්න. දැන් අපි හුඟක් වෙලාවට කියනෝනේ මේ බුදුදහම අග්‍රඵලයේ ලබන්නට, රහත් භාවයේ ලබන්නට මේ ධර්මයේ කියවන්න ඕනේ කියලා කියන පිරිසක් ඉන්නවා.
ත්‍රිපිටකය ඕන්නේ මෙච්චර බණ දැනගන්න ඕන්නේ මෙච්චර බණ අහන්න ඕන්නේ හැබැයි මේ කතා අපිට දැනගන්න විදිහක් නේ බණ අහන්න නැතුන මේ හැම ධර්ම සාරාංශයකම බණ කතාවකම සාරාංශවල ගත්තට පස්සේ මේ එක කතාවකට ඇතුළත් වෙලා තියෙනවා අසංසග්ග කතා තියෙන්නත් පුළුවන් පච්චේක කතා තියෙන්නත් පුළුවන් අල්පේච්ඡ කතා තියෙන්නත් පුළුවන් සන්තුට්ටි කතා තියෙන්නත් පුළුවන් විරිය ආරම්භ කතා තියෙන්නත් පුළුවන් සීල කතා තියෙන්නත් පුළුවන් සමාධි කතා පඤ්ඤා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතා කියන මේ කතා දහ වර්ගෙින් තියෙන්නත් පුළුවන් ඒක නිසා ඒ කතා දැනගන්නට ඒ කතා දැනගත්තාම තමයි ඒව අපේ ජීවිතත් එක්ක සංසන්දනය කරලා බලන්න පුළුවන්. දැන් අතීතයේ තිබිච්ච භාවිතා කරපු දේවල් වෙනස් වෙන්නට පුළුවන්. ඒ උදාහරණ වෙනස් වෙන්නට පුළුවන්. හැබැයි ඒ සංසිද්ධීන් වර්තමානියත් එක්ක ගැලපෙනවා. ඒක නිසා ඒ කතා ඉගෙන ගන්න කියලා මේ ගිය හාමුදුරුවන්ට බුදුහාමුදුරුව දේශනා කරා. ඒ වගේම තමයි ඊළඟට උපදේශයක් දෙනවා කල්යාණ මිත්‍ර සම්පත්තිය නිවන් අරමුණු කරගෙන යන ගමනේදී අපිට කල්යාණ මිත්‍ර සම්පත්තිය ඉතාමත් වැදගත්. මුඟ දෙනෙක් හිතන් ඉන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියලා කියන්නේ මේ කරට අත දාගෙන තමන්ගේ මතේ ගරු කරන අය කියන. ඒක වැරදි. තමන්ගේ මතේ ගරු කරන අය කල්යාණ මිත්‍රයෝ නෙවෙයි. එය සමහර විට පාප මිත්‍රයෝ වෙන්නත් පුළුවන්. කියන්නේ තමන්ගේ මතයක් වැරදි මතයක් තියෙනව නම් හරි ඒකට කවුරුත් එක්ක සපෝට් කරනව නම් ඒ ඒ මතයට සපෝට් කරන ඒ මතයට එකඟ වෙන හැමෝම කල්යාණ මිත්‍රයෝ නෙවෙයි මතයේ වැරදි නම් ඍජුව කියන්නට පුළුවන්කම තියෙනවා මේක වැරදි අන්න එහෙම වැරදි කියන්න පුළුවන් නම් වැරදි දෙයට වැරදි කියන්න පුළුවන් නම් අන්න හොඳ මිත්‍රේ හරි දෙයට සමහරු ඉන්න හරි දෙයට වැරදි කියන හරි දෙයට හරි කියන්නට ඕනේ වැරදි දෙයට වැරදි කියන්නට අන්න එහෙම මිත්‍රිය අපි ඇසුරු කරන්නට ඕන හැබැයි වැරදි දෙයටත් හරි කියලා එහෙම කරන අය කල්යාණ මිත්‍ර නෙවෙයි ඒ අය මේ ලෝකෙදිත් අපිට විනාශයක් කරනවා පරලෝකෙටත් ඒ අයගෙන් කිසිම පිහිටක් පිළිසරණ හිතා ගන්නවත් බෑ ඒක නිසා කල්යාණ මිත්‍ර සම්පත්තිය හරිම වැදගත් දැන් මේ ගිය හාමුදුරුන්ටුනේ මේ ලෝකේ ඉන්න හොඳම කල්යාණ මිත්‍රය ඇතහැරලා දාලා තමයි භාවනා කරන්නේ. කල්යාණ මිත්‍රයාගේ හොඳම කල්යාණ අපිට ඉන්න හොඳම කල්යාණ මිත්‍රයා තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දීපු උපදේශ මේ දේශනාවල තියෙන උපදේශ කවදාවත් මිනිස්සු පරිහානියට පත් කරන උපදේශ නෙවෙයි. මිනිස්සු මේ ලෝක වශයෙන් සසර ගමනට එතෙර කරන උපදේශ දීලා තියෙනවා. එතකොට උන්වහන්සේගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කල්යාණ මිත්‍ර ඇසුර අතහැරලා දාලා තමයි එපා කියද්දි තමයි භාවනා කරන්නේ. බුදුහාමුදුරුව දැනගෙන හිටියා මේ ගිය හාමුදුරුවන්ගේ හිත එච්චර දියුණු තත්ත්වයට පත් වෙලා නැහැ. ඒ ස්ථානෙට උන්වහන්සේ ගියොත් මේ ලෝභ ద్వේස මෝහ කියන මේ අකුසල මූලයන් උන්වහන්සේ ගේ හිත තුළට නිතරම පැමිණෙනවා. ඒක නිසා උන්වහන්සේ ඒ වයින් අත මිදෙන්නට සුදුසු තත්ත්වයට ප්‍රඥාව දියුණු කරගෙන නැහැ. ප්‍රඥාව මෝරලා නැහැ. ඒ නිසා ඒ මෝරණ තත්ත්වයට පත් වෙන්න අර මම මුලින් කියපු කතා දස වර්ගයේ දස කතාවෙන් යුක්ත වෙන්නට ඕන. දස කතාවෙන් යුක්ත වෙන්නට ඕනේ. ඒ වගේම කල්යාණ මිත්‍ර සම්පත්තිය අපිට දිගින් දිගටම තියෙන්නට ඕන. උපදේශ උපදේශ ලබන්නට සහ උපදේශ පිළිපදින්නට මෙහෙමනම් දැන් මේ අවස්ථාවේදී අපි ධර්ම දේශනාව සිදු කරන්නට යෙදුණ මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් අප තබා ගන්නට යෙදුනි ධම්මපදයේ කියන බෞද්ධයාගේ හස්තසාර ග්‍රන්ථයේ චිත්ත වග්ගයේ සඳහන් වෙන පළවෙනි ගාථා දෙක චිත්ත වග්ගයේ පළවෙනි ගාථා දෙක ධම්මපද සමස්ත ග්‍රන්ථයේ නම් 33 වෙනි ගාථාව සහ 34 වෙනි ගාථාව කියන ගාථා දෙකට අදාළ නිදාන කතාව සහ ගාථාවේ අර්ථයන් තමයි අපි අද දවසේදී විමසන්නට යෙදුනේ. එතකොට මේ ගිය කියන
බුදුරජාණන් වහන්සේගේ අගතනතුර ටික කාලයක් හොබවපු මේගිය හාමුදුරුවන් පිළිබඳව තමයි අද ධර්ම දේශනාවේ ප්‍රධාන කථානායකයා බවට පත් වුණේ. එහෙනම් කල්පනා කරන්න මේ සෑම ආකාරයෙන්ම අද දවසේදී සම්බුද්ධ බුද්ධ පූජාව පවත්වලා ගිලම්පස බුද්ධ පූජාව පවත්වලා ඒ වගේම පිරිත් දේශනාවන් ශ්‍රවණය කරලා ධර්ම දේශනාවක් ශ්‍රවණය කළා මේ සෑම ආකාරයෙන්ම ලබා ගත්තා වූ සියලුම කුසලානිසංස ධර්මයන්ගේ හේතු ආශ්‍රනා ශක්තියෙන් අප නමින් මිය පරලව යන්නට හේතුණු යම් තරමක් ඥාතීන් ඉන්නවද ඒ සෑම දිනම ඒ වගේම අපි දන්නවා අද වෙනකොට මේ රටේ දෙවැනි එලිසබෙත් මහරැජිනගේ සැමියා ස්වාමි පුරුෂයා ඒ වගේම එඩින්බරෝ ආදිපාදවරයා වන පිලිප් කුමාරයා මේ වෙනකොට අභව ප්‍රාප්ත වෙලා තියෙනවා. ඉතින් අපේ ආගම අනුව අපි එතුමාටත් එතුමාටත් නිර්වාණය අපි ප්‍රාර්ථනා කරමු. එතුමා ඇතුළුව අපේ පරම්පරාවල මිය පරලොව යන්නට හේතුණු යම් තරමක් ඥාතීන් ඉන්නවද ඒ හැම දෙනාමත් මේ පින් අනුමෝදන් වෙලා ඔවුන්ගේ සසර ගමන සුවපත් කරගනිවා සැපවත් කරගනිවා කර්ම දෝෂයකින් හෝ දුගති භවයක් නරක ස්ථානයක් ළඟා කරන තිබේ නම් ඒ අත මිදේවා සැපවත් භවයක් ළඟා කරන තියෙනම් ඒ සැපත දියුණු කර ගැනීමට මේ උදාාර පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනා වේවා උපනිශ්‍රේ වේවා කියන අදහසින් යුක්තව අපි හැම දිනාටම පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම ලෝකයක් ශාසනයක් අපවත් ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුනුත් මේ පින් අනුමෝදන් වෙලා ඔවුන්ගේ දිවයිසුරු සම්පත් වැඩි දියුණු කරගනිවා මනුලෝකයේ වාසය කරන අපටත් නිරන්තරයෙන්ම දෙවියන්ගේ ඇල්ම බැල්ම ආශිර්වාදයේ සත සාන්තිය සලසත්වා කියන අදහසින් යුක්තව දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.